දෙන ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රාමහදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවර පින්වත්නි, සෙළු දෙනාටම වාසනාවන්ත සුබ රාත්‍රියක් වේවා. ඔබේ සිතුම් පැතුම් ඉටු කෙරෙන ආගමික හැදියාවෙන් ශික්ෂණය ලබන සුන්දර රාත්‍රියක් වේවායි අපි පළමුවෙන්ම මේ මොහොතේ නෙත් FM රේඩියෝවට සමීප වී සිටින සියලුම ශ්‍රාවක ප්‍රජාවට කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් පින්වත්නි, අදට නියමිත දහම් දෙසුම සමාරම්භ කරන්නටයි අප බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් මේ කටයුත්ත වෙනුවෙන් අද දායකත්වයගෙන ක්‍රියා කරන පින්වත් දායක කණ්ඩායම් දෙපිරිසක් සඳහන් වෙනවා. බලංගොඩ බෙලිහුල්ලොය ගලගම විකුම්සිරි නිවසේ පදිංචි විශ්‍රාමික විදුහල්පති රත්නා වික්‍රමනායක ධර්මප්‍රිය වික්‍රමනායක යුවළ සහ මාතර කැකනදුරේ උළුපට්ටලේ ගෙදර සෝමා අබේසේකර මහත්මිය යන දායක පවුල් දෙකක් දායකත්වන් කණ්ඩායම් දෙකක් අද මේ වෙනුවෙන් අනුග්‍රහ දක්වා තිබෙනවා. ඔවුන්ගේ සියලු පැතුම්, ඔවුන්ගේ සියලු අපේක්ෂාවන්, ඔවුන්ගේ සිතැඟියාවන් සියල්ල සමෘද්ධිමත් වේවා කියන ප්‍රාර්ථනාව සිත්ති පෙරදරි කරගෙනම පැය පුරා මා ඔබට දහම් දෙසනවා. දේශනාව අරඹන්නට පෙර ආතුව අප සිහිපත් කළ යුතුමයි, අප ජීවත් වෙන මේ දවස් කීපය මේ රටේ ඉතාම ඉතිහාසය පිළිබඳ වැදගත් කාල පරිච්ඡේදයක්. හේතුව රටේ අනාගතය තීන්දු කරන ජනාධිපතිවරණයකට අප මුහුණ දී සිටින්නේ. තවත් සතියකින් එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මුළු රට සක් සුදක්සේ සැදී පැහැදී සිටින අයුරු දකින්නට පුළුවන්. විශේෂයෙන් පින්වත්නි, අප මෙහිදී කල්පනාවට ගත යුතු වැදගත්ම කාරණාවක් තිබෙනවා. පසුගිය කාල පරිච්ඡේදය මේ රට ගමන් කෙරුණේ තාම දුෂ්කර අවධියක්. අපේ රටේ සමහර විට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ අවස්ථාවන් අප දුටුවා විතරක් නොවේ, සමහර විට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීම පවා ඉතාම දුෂ්කර අඩියක පැවතුණු අවකාශයන් තිබුණා. ඒ නිසා
ගෙවීගිය රජයන් තාම දුෂ්කරව මේ රට වර්තමානයට රැගෙන ඇවිත් තිබෙන. එනිසා මේ රට සුභසාධනවාදී රාජ්‍යයක් බවට පත් කරන්නට තමයි බොහෝ අපේක්ෂකයන් මේ මැතිවරණයේදී ඔබට පොරොන්දු දෙන්නේ. කවදාවත් අපිට නැගිටින්න බෑ සුභසාධනවාදී රාජ්‍යයක පුරවැසියන් වශයෙන්. අපට අවශ්‍ය වෙන්නේ නිෂ්පාදනය දියුණු කරන ආර්ථිකයක්. ඒ සඳහා දිරිදෙන නායකයෙක්. එසේ නැතුව සියල්ල නොමිලේ දෙන, අරකත් නොමිලේ දෙන, මේකත් නොමිලේ දෙන, සියල්ල බදු නිදහස් කරන ඒ විදියට අංශ ගණනාවකින් අපට ඇසෙන මේ පොරොන්දු සංස්කෘතිය තුළ මං හිතන්නේ ඉතාම වගකීමෙන් ප්‍රවේශමෙන් අප ක්‍රියා කළ යුතු වෙනවා. ඒක නිසා අපට නැගී සිටින්නට නම් අප පෙරටේ ග්‍රාමීය නිෂ්පාදන, දේශීය නිෂ්පාදන, ඒවාට දිරිදෙන, ඒවාට ලෝකයේ අලෙවි වෙළඳපොළක් හදලා දෙන එවැනි දැක්මක් තියෙන නායකයෙක් අප මේ ජනාධිපතිවරණයේදී තෝරා ගන්නට ප්‍රඥා සම්පන්න විය යුතුයි. දෙවැන්න අපේ ජාතිය, අපේ රට, අපේ දහම පසුගිය කාල පරිච්ඡේදයේදී බරපතල ලෙස ඒවාට සිදුවුණු හානි, විදේශීය අතපෙවීම්, විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම්වල බෙහෙසුණු පුපුරවා ගැනීම්, ඒ වගේම අනාරක්ෂිතභාවයන්, රණවිරුවාගේ ගෙල සිඳ දමා ඔවුන්ගේ අභිමානය නසා දැමීම් ආදී ජාතියට රිදෙන ක්‍රියාවන් රාශියක් පසුගිය කාල පරිච්ඡේදය ඇතුළේ සිද්ධ වුණා. ඒ නිසා එවැනි දෑ සිදු නොවෙන, දැයේ අභිමානය රැකෙන රණවිරුවා ඇතුළු මුළු මහත් ජාතියේ, ඒ වගේම සියලු ජාතීන්ගේ, සියලු ආගමිකයන්ගේ, ඒ හැම දෙනාගේම අභිමානය සුරක්ෂිත කරන්නට පුළුවන් නායකයෙක් අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා සුළු ජන කණ්ඩායම් වලටත් අභිමානෙන් ජීවත් වෙන්නට උවමනයි. නමුත් ඔවුන්ට උවමනා විදියට මේ රට කෙරෙන, හැසිරෙන, තීන්දු තීරණ ගන්න එවැනි නායකයන්ගෙන් අපේ රටට විපතක් හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බොහෝම ආදරෙන් අපේ ජනතාවට කියනවා, පොරොන්දු දේශපාලනයට යන්නේ නැතුව රටට අවශ්‍ය ශ්‍රේෂ්ඨ නායකයෙක් තෝරා ගන්නට කල්පනා කළ යුතු වෙනවා. අපි පසුගිය දේශනා 45ක් පුරාම, පැය 45ක් පුරාම ඔබට කියලා දුන්නේ මේ පොළොන්නර යුගයේ ලියවුණු බුදුගුණ සාහිත්‍යයේ තාම ශ්‍රේෂ්ඨ සහ සමාරම්භක සාහිත්‍ය කෘතිය වශයෙන් උනත් අපට ගන්න පුළුවන් වෙන අමා වතුර පිළිබඳවයි. මං හිතන්නේ බොහෝ ශ්‍රාවකයන් තමන්ගේ ඥානය දියුණු පමුණු කරගන්නට මේ උතුම් දේශනාවන්ට සවන් දීමෙන් අවස්ථාව උදා කරගත්තායයි කල්පනා කරනවා. ඒ නිසාම අපට බොහෝ තැන්වලට ගියහම බොහෝ ශ්‍රාවකයන්ගේ ප්‍රතිචාර නිරන්තරයෙන් ලැබෙනවා. ඔවුන් මීට පෙර කියවා නොතිබුණු, ඔවුන් මීට පෙර හදාරා නොතිබුණු, ඔවුන් මීට පෙර තමන්ගේ අධ්‍යාපනය තුළදිවත් අවධානය යොමු නොකරනු එවැනි උතුම් ශ්‍රේෂ්ඨ ධර්ම සාහිත්‍යයක, බුදුගුණ සාහිත්‍යයක සේවනය ලබා ගන්නට ලොකු කුඩා හැම දෙනාටම ඒ ඔස්සේ අප විසින් අවකාශ සලසා දුන්නා. එයින් ඵල ප්‍රයෝජන ගත්ත අපේ ශ්‍රාවක ප්‍රජාවට අද සිට මා විශේෂයෙන් බුදුගුණ සාහිත්‍යයේහි ඊළඟට අපට හමු වෙන තාම වැදගත් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පසුගිය දේශනාවලදී මා ඔබට සඳහන් කළා සෙයින්ම දඹදෙණි යුගයෙහි
බුද්ධපුත්‍ර හිමියන් විසින් මයිරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් විරචිත පූජාවලිය ග්‍රන්ථය මුල සිට අගට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අපේ සාහිත්‍යයේහි පූජාවලියට හිමිවන්නේ ජාතක පොත් වහන්සේට දෙවෙනි වන තැන. ජාතක පොත හැරුණාට පස්සේ අපිට බුදුගුණ, ඒ වගේම අපේ සමාජයේ, පැරණි සමාජයේ අවධානයට යොමු වුණු ඊළඟ වැදගත්ම කෘතිය වන්නේ මේ පූජාවලී ග්‍රන්ථයයි. අද පූජාවලියක් ගැන අපට අහන්න කොහෙන්වත් ඉඩක් ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනයෙන් කලාතුරකින් පාඩමක් දෙකක් මේ ගැන සාකච්ඡා කරනා විනා මේ මහා ධර්ම ග්‍රන්ථය, සාහිත්‍ය ග්‍රන්ථය සාකච්ඡාවට ගැනෙන වෙන අවස්ථාවක් අපට හමුවන්නේ නැහැ. ඒ නිසාම අප කල්පනා කළේ මේ උතුම් සාහිත්‍ය වැළලී යන්නට නොදී පාඨක මනස තුළ රෝපණය කළා. ඒවා ගැන අවධානය යොමු කරන්නට යම් කිසි පෙළඹවීමක් ඇති කරලීමයි මෙවැනි කෘතියක් පිළිබඳ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මගේ පළමු දේශනාවේදී මම හැකි තරම් උත්සාහ ගන්නවා ඔබට මේ කෘතිය පිළිබඳ සමස්ත හැඳින්වීමක් සිදු කරන්නට. ඒ හැඳින්වීමෙන් පෙරත් පසුව ඊළඟ දේශනාවේ සිට කෘතියෙහි සමාරම්භක පිටුවේ සිට කතුවරයාගේ තිබිච්ච විවිධ අරමුණු, වස්තු විෂය, පාඨකයා, ඉන්පසු පරිච්ඡේද, සන්දර්භය, මේ සියල්ල පිළිබඳ ශාස්ත්‍රීය විදියට, ඒ වගේම පොදු ජනතාවට දැනෙන විදියට, පාසල් දරුවන්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ, ඒ දරුවන් හැම දෙනාටම පූජාවලිය නිර්දේශිතව තිබෙනවා, පුංචි පාඩම් කොටස්, ඒවාට විශාල පසුබිම් දැනුමක් සලසා ගන්නට හැකිවන ලෙසින් අපි ඔබට පූජාවලී සාකච්ඡාවන් රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. පූජාවලී කියන වචන අර්ථයෙහි අදහස රැගෙන බැලුවොත් හැම පළමුවෙන්ම නිසි වූයෙන් පුදට අරහ යන නම කියති මුනිදුට. බුදුගුණාලංකාරයේ එසේ සඳහන්. ඒ අනුව නිසි වූයෙන් පුදට පූජාවන්ට සුදුසු වූ නිසා බුදුරජාණන් වහන්සේට අරහන් යන නම යෙදෙන බව බුදුගුණාලංකාරයේ සඳහන් වෙනවා. ඒ අනුව පූජාවලිය යනු පූජා වැලයි, පුද පූජාවන් වැලයි. උදාර ගුණ සමුදායක් ඇති කෙනෙක් ලබන සම්මානනීය, වන්දනීය පූජා සමූහය එවන් පූජාවන්ගේ පිළිවෙල, එවන් පූජාවන්ගේ වැල පූජාවලිය වන බව පළමුවෙන්ම අපේ පාඨක ශ්‍රාවකයන් තේරුම් ගන්නට ඕනේ. එතකොට මෙවැනි පූජා වැලක් නැත්තම් මෙවැනි පූජා පිළිවෙලක් මෙසේ ග්‍රන්ථාරූඪ කර තබන්නට මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන්ට සිදු වූයේ ඇයිද යන්න පිළිබඳ හොඳ පසුබිමක් වෙනවා. ඒ පසුබිම පිළිබඳව යමක් අපේ ශ්‍රාවකයන්ගේ දැනුමට එකතු කරන්නට මා කැමති. දඹදෙණි රාජධානිය ඔබ දන්නවා, පොළොන්නරුව රාජධානිය බිඳ වැටුණට පස්සේ දඹදෙණි රාජධානිය තුන්වෙනි විජයබාහු රජුරුව විසින් ගොඩනැගුවට පස්සේ එහි බිහිවෙන විශිෂ්ටතම රාජ්‍යපාලකයා වන්නේ දෙවන පරාක්‍රමබාහු රජතුමායි.
මගේ හැඟීමේ හැටියට නම් පින්වත්නි ලංකා රාජාවලිය විජයගේ සිට අද දවසේ රටපාලනය කරන ජනාධිපතිවරයා දක්වා ඉතිහාසයේ හොඳින් විමර්ශනය කර බලන කල්හි දඹදෙනි යුගයෙහි විසූ දෙවන පරාක්‍රමබාහු රජතුමාට සම කළ හැකි වෙනත් කිසිදු පාලකෙක් මේ ඉතිහාසයේ සිට නැහැ. ඔහුගේ දේශපාලනයට, ඔහුගේ සමාජ ඥානයට, ඔහුගේ ධර්ම ඥානයට, ඔහුගේ සෞන්දර්ය ඥානයට, ඔහුගේ භාෂා ඥානයට සම කළ හැකි එකදු රජෙක්, දේශපාලච්චෙක්, පාලකෙක්, අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් මේ රටේ පහළ වෙලා නැහැ. ඒ තරම්ම සුවිශේෂී දෙවන පරාක්‍රමබාහු රජතුමා. එතුමා දඹදෙනි යුගයේ විශිෂ්ටතම පාලකයා විතරක් නොවේ, ඉතිහාසයේම විශිෂ්ටතම පාලකයා යයි කිව්වොත් මා හිතන්නේ ඒ තාම නිවැරදි වෙනවා. එතුමාගේ ධර්මඥානයත්, සාහිත්‍ය ඥානයත්, සෞන්දර්ය ඥානයත්, භාෂා ඥානයත් ප්‍රකට කරන තාම විශිෂ්ටතම ග්‍රන්ථ දෙකක් මේ රජතුමා විසින් ලියා තිබෙනවා. ඒ ග්‍රන්ථ දෙක තමා හැමෝම සමහර විට නාම මාත්‍රිකව උවත් දැනගෙන තිබෙන කෞසලුමින සහ විසුද්ධි මාර්ග මහා සන්නය. කෞසලුමින කියලා කියන්නේ සිංහල කවියේ සිළුමිනයි. කෞසලුමිනට දෙවෙනි වන වෙනත් කිසිදු කාව්‍යයක් මේ දක්වා අපේ කාව්‍ය සාහිත්‍යයේ බිහිුණේ නැහැ. පෙරකුඹා රජතුමා කෞසලුමින ලියන්නට පාදක කරගන්නේ ජාතක පාලියෙහි එන කුස ජාතක කාව්‍යයි. අපේ සාහිත්‍යයෙහි මහා කාව්‍ය නමින් සාහිත්‍යාංගයක් වෙනවා. මහා කාව්‍යයක් කියලා කියන්නේ සංස්කෘත විචාරවාදීන් විසින්, එහෙම නැත්නම් කවි සමය වෙතින් අනුදක්නා ලද එක්තරා සාහිත්‍ය සම්ප්‍රදායක්. මහා කාව්‍යක තියෙන්න ඕනේ ලක්ෂණ මේ මේවාය කියමින් සංස්කෘත විචාරකයන් මිනුම් දඬු පනවා තිබෙනවා. එහි ප්‍රබල චරිතයක්, ප්‍රධාන චරිතය වෙන්ට ඕනේ. සර්ගවලට හෙවත් පරිච්ඡේදවලට බෙදා තිබෙන්ට ඕනේ. යුද්ධ තියෙන්ට ඕනේ. සම්භෝග තිබෙන්ට ඕනේ. විප්‍රයෝග තියෙන්ට ඕනේ. ආදි වශයෙන් සාහිත්‍ය කෘතියක අපේක්ෂිත ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ කියන අරමුණු හතරක් සාක්ෂාත් කර ගන්නට මහා කාව්‍යකින් හැකි වෙන්නට ඕනෑ යයි සංස්කෘත විචාරකයන් විසින් පළ කර සිටියා. අන්න ඒ ආකෘතියට ගැළපෙන ලෙස මේ රටේ සාහිත්‍ය දරේ ජාතක කාව්‍යයක් නිර්මාණය කළා. තාම අපූරු මහා කාව්‍යයක් හැටියට ඒ මහා කාව්‍ය තමයි කෞසලුමින කියලා කියන්නේ. කෞසලුමින හදාරන්නේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් පමණයි. එයින් පහළ ශිෂ්‍යයන්ට හෝ ආධුනිකයන්ට කෞසලුමින කියවා අවබෝධ කරගන්නට නොහැකි තරම් ගැඹුරු සහ භාෂාවෙහි ඇති ඒ වියත් බව එදා දඹදෙනි යුගයේ මහා පඬිවරයෙකුගේ තිබුච්ච නිපුණ භාෂා නෛපුණ්‍ය හොඳින් පැහැදිලි කෙරෙන අවස්ථාවක් හැටියට තමයි අපට මේ අවස්ථාව ගන්න පුළුවන් වෙන්නේ. දෙවනුව විසුද්ධි මාර්ග මහා සන්නය මේ රජතුමා විසින් රචනා කරනවා. විසුද්ධි මාර්ගය කියලා කියන්නේ අනුරාධපුර යුගයේ බුද්ධඝෝෂ කියන ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආපු හාමුදුරුව විසින් ලියන ලද කෘතියක්. බුද්ධඝෝෂ හාමුදුරුව අනුරාධපුර මහා විහාරයට ගිහිල්ලා තමන් වහන්සේට එතෙක් ලංකාවේ සකස් වෙලා තිබුණු
ධර්ම ව්‍යාඛ්‍යාන කියවන්නට අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටියම මහවිහාරීය භික්ෂූන් මේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට එක්තරා පැවරුමක් දුන්නා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා කියලා. මේකට අර්ථ විවරණයක් කරන්න කියලා කිව්වා. අන්නේ අන්තෝ ජටා ඇතුළතත් ගැටලු, බහි ජටා පිටතත් ගැටලු, ජටාය ජටිතා පජා ප්‍රජාව අවුලෙන් අවුලට ගොස්ය කියන මේ පෙළදහමේ එන පාඨය විස්තර කරමින් බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියා ඉදිරිපත් කළ කෘතියයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා ඒ නිවන් මඟ තාම ලස්සනට බුද්ධඝෝෂ හාමුදුරුවෝ මෙහි විස්තර කර තිබෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු මේ කෘතිය පාලි භාෂාවෙන් තිබුණු නිසා එය සිංහල පාඨකයන්ට වටහා ගන්නට පහසුුනේ නැහැ. ඒ නිසා මේ දඹදෙනි යුගයේ විසු දෙවන පරාක්‍රම බාහු නම් වූ විශිෂ්ට ධර්ම දරයා මොකද කළේ? අර පාලි කෘතියට ව්‍යාඛ්‍යානයක් කරනවා. ව්‍යාඛ්‍යානය කියන්නේ අර්ථ විවරණයක් කරනවා සිංහල පාඨකයන්ට කියවන්නට පුළුවන් වෙන විදියට. එසේ සකස් කළ අර්ථ ව්‍යාඛ්‍යානය තමයි පින්වත්නි විසුද්ධි මාර්ග මහා සන්නය කියලා කියන්නේ. මගේ හැඟීමේ හැටියට නම් මේ රටේ ලියවුණු ගැඹුරුම බණ පොත විසුද්ධි මාර්ග මහා සන්නයයි. ඒ සන්නය තරම් ගැඹුරු බණ පොතක් තවත් නැහැ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු හැම වචනයක්ම දෙවන පැරකුම්භාවන්ගේ විචාරයට ලක් වෙනවා. දෙවන පැරකුම්භාවන් කොයිතරම් දැනුම් සම්භාරයකින් පිරිපුන්ව සිටියාද යන්න පෙන්නන හොඳම කෘතිය විසුද්ධි මාර්ග මහා සන්නයයි. අද පන්සලකවත් පුස්තකාලයකවත් විශ්වවිද්‍යාලයකවත් විසුද්ධි මාර්ග මහා සන්නය නැති තරම්, එය සාකච්ඡාවට නොගන්නා තරම් එහි ඇති ධර්මය, එහි ඇති අපූරු ජනකතා, සාහිත්‍ය සම්ප්‍රදායන් සියල්ල අපි පසෙකට තබා තිබීම මොනතරම් අවාසනාවක්ද යයි කල්පනා කර බලන්න. මේ රටේ රටක් පාලනය කරමින් මෙවැනි මහ ගත්කරුවෙකු වෙන්නට පුළුවන් වෙච්ච වෙනත් රජෙක් තවත් නැති නිසා තමයි මම කිව්වේ රාජාවලියෙහි ශ්‍රේෂ්ඨ රජතුමා දෙවන පරාක්‍රම බාහු කියලා. මේ ඔහුගේ මේ ධර්ම ඥානයේ තිබුණු ප්‍රථූල භාවය නිසාම ඔහුට එකල තිබුණු සංඝ සභාවන්ගෙන් ආයතන වලින් රාජසභාවන්ගෙන්ම නොඑක් උපාධි නාම රාශියක් එකතු වුණා. ඒ නිසා ඔහුගේ නමට එකතු වෙන කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමා කියලා. ඔය තරම් උපාධි නාම ලැබුණු වෙනත් රජෙක් අපේ රාජාවලියෙහි නැහැ. එවැනි උපාධි නාම ලබන්නට ඔහු සුදුසුකම් ලැබලා තිබුණා. නිකම්ම උපාධි නාම ලැබුවේ නැහැ. කවුරුවත් රජුරවන්ට රාජ ගෞරවයක් හැටියට එහෙම උපාධි නාම දුන්නේ නැහැ. ඔහුගේ දැනුමටත් ඔහුගේ ඒ සාහිත්‍ය ඥාණයටත් ධර්ම ඥාණයටත් කරපු උතුම් උපහාරයක් හැටියට තමයි පින්වත්නි මේ උපාධි නාමයන් ඔහුට ප්‍රදානය කරන්නේ. එවැනි මහ රජෙක් මේ තරම් විශිෂ්ට වූ ධර්ම ඥාණයකින් යුත් රජෙක් හැබැයි තත්කාලීන සම්ප්‍රදායක් ප්‍රතික්ෂේප කෙරුවා. අන්න ඒක තමයි මෙතෙන්දි තා වැදගත් වෙන්නේ. මොකද්ද මේ සම්ප්‍රදාය? පින්වත්නි එකල තිබුණා එක්තරා සම්ප්‍රදායක්. ඕනෑම කෙනෙක් ධර්ම ග්‍රන්ථයක් ලියනවා නම් එහි ආරම්භයේ හරි අවසානයේ හරි ලියනවා
මේ ගත ලියූ පිනෙන් මට බුදු බව ලැබේවා කියලා. ඒක පැරණි ගත්කරුවන්ගේ චරිතයක් වෙලා තිබුණු බවයි අපට හුඟක් වෙලාවට පෙනෙන්නේ සහ දැනෙන්නේ. මේ තරම් දැනුම් සම්භාරයකින් යුක්ත දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජතුමා කවදාවත් ඔහු ලියූ කවර කෘතියකවත් මෙවැනි අදහසක් ප්‍රකට කළේ නැහැ. මම මේ පොත ලියූ පෙනෙන් බුදු වේවා කියලා. ඔහුට හිටියා පරාක්‍රම කියලා ඇමතිවරයෙක්. මේ ඇමතිවරයා රජතුමාට කතා කළා. රජතුමාගෙන් ඇහුවා, ඇයි මහරජ ඔබ අන්‍ය සාහිත්‍යදරයන් මග නොගන්නේ? හැම සාහිත්‍යකරුවෙක්ම පුංචිම හරි පොතක් ලිව්වොත් එහි කෙළවර හරි ආරම්භයේ හරි මේ පිනෙන් මට බුදු බව ලැබේවා කියලා ලියන ප්‍රාර්ථනා කරන සම්ප්‍රදායක් තියෙනවා. ඇයි මහරජ ඔබ එය ප්‍රතික්ෂේප කරන්නේ? එතකොට පින්වත්නි, දෙවන පරාක්‍රමබාහු රජතුමා මේ ඇමතිවරයාට කියා සිටියේ, අමාත්‍යතුමනි, බුදු වෙන උතුමෙක් ඊට පෙරාතුව බෝධිසත්වෙක් වෙන්නට ඕනේ. බෝධිසත්ව ආත්ම භාවයන් ලබා පාරමීදම් පුරන්නට ඕනේ. එසේ පාරමීදම් පුරන සමයෙහි සියල්ල දන් දෙන්නටද ඕනේ. මට සියල්ල දන් දෙන්න කිසිදු බාධාවක් නැහැ. ඒත් මට දන් දෙය නොහැකි දෙයක් තියෙනවා මගේ ජීවිතේ. ඒ තමයි මා නිසා වැඩෙන දරුවන් දන් දෙය නොහැකි. දරුවන් දන් දීමට නොහැකි වෙන කෙනෙකුට බුදු වෙන්නට බෑ. බුදු බව ලබා ගන්නට බෑ. ඒ බැඳීම හැමදාම සංසාරෙ දිගට ගෙනියනවා. එසා මට සියල්ල අත්හරින්න පුළුවන්, දරුවන් අත්හරින්න බෑ කියන එක තමයි පින්වත්නි මේ මහා ධර්මදරයා පවා එදා ප්‍රකාශ කළේ. පරාක්‍රම ඇමතිවරයා මේ කතාව ගිහිල්ලා දඹදෙණියේ මෛරපාද පිරිවෙනේ බුද්ධපුත්‍ර හාමුදුරුවන්ට කියනවා. බුද්ධපුත්‍ර හාමුදුරුවෝ කියලා කියන්නේ කවුද කියලා මම ඔබට ඉදිරි දේශනාවලදී පැහැදිලි කරනවා. ගුරුළු ගෝමි ගැන ඔබට අමතක නොවෙන්න මම කියලා දුන්නා වගේ බුද්ධපුත්‍ර හාමුදුරුවෝ කියලා කියන්නේත් එදා යුගයේ අපට හිටිය තාම විශිෂ්ට ධර්මදරයෙක්, ධර්මදේශකයෙක්, භාෂාදරයෙක්, ඒ වගේම රජුන්ටත් අනුශාසනා කරන්නෙක්. ඒ නිසා මට හිතෙන්නේ මෛරපාද පරිවෙනාධිපති බුද්ධපුත්‍ර හාමුදුරුවෝ එක්තරා විදියක අද යුගයට අනුවනම් මහා සංඝරාජයන් වහන්සේ කෙනෙක් හැටියට ඉන්නේ නැති. එහෙම නැත්තම් උන්වහන්සේ ළඟටම මේ ඇමතිවරයා ගියේ ඇයි? උන්වහන්සේ ළඟට ගිහිල්ලා පරාක්‍රම ඇමතිවරයා කියනවා, අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්ස, අපේ රටේ මේ මහ රජතුමා කෞසලු මෙන ලිව්වා, විශුද්ධි මාර්ග මහාසන්නේ ලිව්වා, සමහර අය කියන ථූපවංශයත් ලිව්වා කියලා, තවත් තවත් කුඩා කුඩා ග්‍රන්ථ අප්‍රමාණව මේ රජතුමාටින් විරචිත වෙලා තියෙනවා. වෙනත් කතුවරුන් එසේ ග්‍රන්ථකරණයෙහි යෙදෙනකොට ඒ පිනෙන් බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රජතුමාට දරුව සෙනෙහස නිසා එසේ කළ නොහැකි බව අපට කියනවා. මේක රජතුමාගේ කෙලෙස් ධර්මයක් නේද ස්වාමීනි? ඔබ වහන්සේට බැරිද රජමැදුරට පැමිණ අපේ රජතුමාගේ මේ අදහස වෙනස් වෙන ලෙසින් දහමක් දෙසන්න කියලා මේ ඇමතිවරයා බුද්ධපුත්‍ර හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. පින්වත්නි, මේක තමයි පූජාවලියක් ලියවෙන්නට හේතුභූත වෙච්ච කාරණාව. දැන් බුද්ධපුත්‍ර හාමුදුරුවෝ ඇමතිවරයාගේ ආරාධනාව පිළිගන්නවා.
එසේ පිළි අරගෙන ඒ සඳහා කාලයක් ඉල්ලා සිටිනවා. කාලයක් ඉල්ලා සිටිමින් ඒ සඳහා පොත්ගුල් පරිහරණය කරමින් රජතුමාට මේ ගැන කියා දෙන්නට හොඳ දේශනාවක් උන්වහන්සේ සකස් කර ගන්නවා. බුද්ධපුත්‍ර හාමුදුරුවෝ කල්පනා කෙරුවා රජතුමාට කොයි වගේ දේශනාවක් කළොත් හොඳද? රජතුමාගේ මේ අදහස වෙනස් කරන්න කොයි කොයි වගේ දේශනාවක් කළොත් හොඳයිද කියලා තමයි කල්පනා කළේ. ඒ අනුව බුද්ධපුත්‍ර හාමුදුරුවෝ කල්පනා කරනවා මේ රජතුමාට දානයේ අනුසස් කියනවාද, ශීලයේ අනුසස් කියනවාද, පූජාවේ අනුසස් කියනවාද ආදී වශයෙන් කල්පනා කර කර ඉඳලා අන්තිමේදී බුද්ධපුත්‍ර හාමුදුරුවෝ තේරුම් ගන්නවා මේකට හොඳම දේ තමයි බුදු වෙන්නට ප්‍රාර්ථනා කරන කෙනෙකුට ලැබෙන ආනිසංස පිළිබඳ කියවෙන බුදු ගුණයක් විස්තර කරන්නට උවමනායි. ඒ නිසා උන්වහන්සේ තෝරා ගන්නවා බුදුරජාණන් වහන්සේගේ නව බුදු ගුණ අතරින් අරහන් කියන බුදු ගුණය. මේ අරහන් කියන බුදු ගුණයෙහි අර්ථ පහක් තියෙනවා. ඔබ හැමෝම දන්නවා අපි අරහන් බුදු ගුණය ගැන කරන වර්ණනාවලදී කෙලෙසුන්ගෙන් දුර වූ බැවින් අරහන් වන සේක, සංසාරයේ සියලු බැඳීම් දුරු කළ හේයින් අරහම් නම් වන සේක, සියලු ආමිස පූජාවන්ට සුදුසු වූ බැවින් අරහන් වන සේක, සියලු ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ බැවින් අරහන් වන සේක, රහසිංවත් පව් නොකළ බැවින් අරහන් වන සේක. මේ විදියට නව බුදුගුණ වැලෙහි එන අරහන් බුදුගුණයෙහි අරුත් පහෙන් එකක් විතරක් අපේ කතුවරයා බුද්ධපුත්‍ර හාමුදුරුවෝ අරගෙන මේ ග්‍රන්ථය ලියූ බවයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අරහන් බුදුගුණේ අරුත් පහෙන් ආමිස පූජාවන්ට සුදුසු ආකාරය පෙන්වා දෙන්නට විස්තර කරමින් පූජාවලිය ලියූ බව තමයි සඳහන් වෙන්නේ. දැන් අපේ බුද්ධපුත්‍ර හාමුදුරුවෝ මේ බුදුබව ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් කෙනෙකුට ලැබෙන ආමිසමය වශයෙන් ලැබෙන පුද පූජාවන් විස්තර කරලා සටහනක් හදාගන්නවා ධර්මදේශනාවට, රජමාලිගාවට වඩින්. එහෙම ගිහිල්ලා පින්වත්නි රජතුමාට නිසි දවසේ නිසි වෙලාවෙහි මේ දේශනාවේ සාරාංශය දේශනා කරලා මේ ග්‍රන්ථයක් හැටියට ලියාගත්ත පුස්කොළ පොත රජතුමාගේ අතට පිළිගන්වනවා. රජතුමා තමන්ට කියපු දේශනාව හොඳින් අහගෙන ඉඳලා ඒ ගැන අප්‍රමාණ සතුටටපත් වෙනවා. ධර්මදර පඬිවරේ තවත් ධර්මදරයෙකුගෙන් බණක් අහනවා. ඒ බණ අසා කෙලවර වුණාට පස්සේදී කෘතියත් කියවනවා. ඒ කෘතිය කියවා අවසන් වුණාට පස්සේදී රජතුමා මහත්සේ ප්‍රමෝදයට පත් වූ බවයි දැක්වෙන්නේ. පූජාවලියෙහි අවසන් පරිච්ඡේදය 34 වෙනි පරිච්ඡේදය තුල බුද්ධපුත්‍ර හාමුදුරුවෝ මේ ගැන මැනවින් ලියා තිබෙනවා. රජතුමා මේ කෘතිය කියවා කොයිතරම් ප්‍රමෝදයට පත් වුණාද කියනවා නම් ජනතාවට දෙපෝයක් නිවාඩු දුන්න බව සඳහන්. දෙපෝයක් කියලා කියන්නේ දෙසතියක් නිවාඩු දුන්න බව. එතකොට දෙසතියක් නිවාඩු දීලා මොකද කරන්න කිව්වේ? මේ කෘතිය තමන්ගේ මංගල හස්තියාගේ පිට මස්සකෙහි තබා
මුළු රටේම සංචාරය කරවන්නට මේ රජතුමා කටයුතු යෙදුවා. එතකොට කවුරු ගොවිතැන් කරපු අය ගොවිතැන් කරන්නේ නැහැ, වෙළහෙළඳාම් කරන්නේ නැහැ, රාජසේවයට ගිය අය රාජසේවයෙන් ගෙදරට ඇවිල්ලා කර්මාන්ත නවත්තලා ඔක්කොම දෙසතියක් පුරා නවත්තලා මුළු රටම මහා සැනකෙළියක් බවට පත් කළා. එහෙම සැනකෙළියක් බවට පත් කරලා තමයි තමන්ගේ මංගල හස්තියාගේ පිට රාජ දූතෙක් රාජ ඇඳුමින් අඳලා ඒ හස්තියාගේ පිටෙහි නංවලා තමන්ගේ දූතෙහි පූජාවලී ග්‍රන්ථය තියලා ගමින් ගමට ජනපදෙන් ජනපදයට සංචාරය කරලා පෙරහරින් ගමන් කරවලා ඒ ඒ තැන්වල නතර කරවලා මෙයින් පිටුවක් ඡේදයක් වාක්‍යයක් ජනතාවට ඇසෙන්නට කියවන්නට ඉඩ ප්‍රස්ථාව සලසලා තියෙනවා. පින්වත්නි, ඒ අනුව එදා දඹදෙණි රාජධානිය පුරාම සංචාරය කෙරුවාය කියලා කියනවනම් මේ කෘතිය එදා මෙදා සාහිත්‍යයේහි එවැනි පිදුම් ලද වෙනත් කෘතියක් තිබේදැයි බලන්න. රටක් පිදූ කෘතියක් කියලා කියන්නේ මේ පූජාවලියට අන්න ඒකයි. එනිසා අමා වතුර හරි, බුත් සරණ හරි, සද්ධර්ම රත්නාවලිය හරි, ජාතක පොත හරි, මේ කිසිවක් එසේ රටකින් පිදුම් ලැබුවේ නැහැ. මංගල හස්සිරාජයාගේ පිටතබාගෙන මුළු රටේ සංචාරය කෙරුවේ නැහැ. එසේ කරපු රටකින් පිදුම් ලද මහා බුදුගුණ ග්‍රන්ථය පූජාවලියමයි, වෙනත් කෘතියක් එසේ නැහැ. ඒ නිසා රජතුමා තමන් යටතේ ඇති රාජ්‍ය මේ ග්‍රන්ථයට පූජා කළ බව සඳහන්. එබැවින් පින්වත්නි, පූජාවලිය කියලා කියන්නේ ඒ අනුව රටක් පිදූ ගතක්, රටක් පිදූ ගතක්, රටක් පුදන ලද ග්‍රන්ථයක්. එනිසා මේ ග්‍රන්ථය මා මුලින්ද සඳහන් කළාසේ ජාතක පොතට පමණක් දෙවෙනුවෙන්නා වූ උතිම්ම කෘතියයි. මේ කෘතියේ අන්තර්ගතය ප්‍රධාන වශයෙන් ඒ අරහං බුදු ගුණයෙහි ආමිස පූජාවන් පිළිබඳ විස්තර වුණ මේ කෘතිය මහා ධර්ම ග්‍රන්ථයක්. මේ කෘතිය බුදු ගුණ විස්තර කරන ග්‍රන්ථයක් විතරක් නෙමෙයි, බුදු සිරිත, ජාතක කතා, ඉතිහාස කතා, ආශ්චර්ය කතා, චරිත කතා, නොඒක ආකාරයේ දේවල් හරිම විසිතුරු කොට මනහර කොට බුද්ධ පුත්‍ර හාමුදුරුව මේ සියල්ල අපට සම්පාදනය කරලා දීලා තිබෙනවා. පින්වත්නි, අපට අපේ ඉතිහාසය කියවනකොට පූජාවලියෙහි 34 වෙනි පරිච්ඡේදය මහා වංශය හා සමානව වැදගත්. පරිච්ඡේද 33ක්ම බුදුහාමුදුරුවන්ගේ තොරතුරු දක්වන්නට යොදා ගන්නා කතාකරුවා එයට 34 වෙනි පරිච්ඡේදය හැටියට එකතු කරනවා. ලංකාවේ ඉතිහාසය දඹදෙණි යුගය දක්වාම එනිසා ඉතාම නිවැරදි ඉතිහාස කරුණු සොයාගෙන යන විද්‍යාර්ථියෙකුට ඒ සඳහා හොඳම මූලාශ්‍රයක් හැටියට පවා පූජාවලියේ 34 වෙනි පරිච්ඡේදය සඳහන් කරන්නට පුළුවන්. එමෙන්ම පින්වත්නි, අපි මතකයි අප කුඩා සමයේ අර ජාතක පොත් වහන්සේ කියවුවා වාගේම පූජාවලිය ග්‍රන්ථයත් විහාරවල, පන්සල්වල, සිල් මඩුවල, ධර්මශාලාවල භාවිතාවට ගැන්වු ග්‍රන්ථයක්. අද කිසිසේත්ම ඒ සමාජ ක්‍රමය බිඳ වැටිලා තියෙනවා. අද අපේ පොහොය දවසේ වැඩසටහන් අතරේ ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, බණ භාවනා වලට පමණක් සීමා වෙලා තිබෙනවා. අඩුම වශයෙන් ජාතක කතාවක් කියවනු අසන්නට පවා
අපට ලැබෙනවා නම් ඒ තාම කලාතුරකින්. ජාතක කතාවක් නොකියවෙන සමාජයක පූජාවලියක් ඉතිරි වෙන්න විදියක් නැහැ. ඒ නිසා ධර්මශාලාවෙන් සිල් සමාජයෙන් පූජාවලිය බැහැරවීම මේ සමාජය පිරිහීමට එක් හේතුවක් හැටියට දක්වන්න පුළුවන්. එදා සමාජය පූජාවලිය කියවා ශික්ෂණය ලැබුවා. එදා සමාජය පූජාවලියෙන් අප්‍රමාණ දැනුම ලැබුවා. පූජාවලියෙන් කර්මය පිළිබඳව අවබෝධය ලැබුවා. ජීවිතාවබෝධය ලැබුවා. ඒ නිසා මිනිස්සු සංස්කරණය වුණා, ප්‍රතිසංස්කරණය වුණා ඉබේම වගේ. මිනිස්සුන්ගේ ජීවිතවල කම් කටොළු, ගැටළු, ප්‍රශ්න නිරාකරණය කරගන්නට පූජාවලියෙහි එන කතා පුවත්වල අන්තර්ගතයන් බහුල ලෙස හේතු වුණා. පින්වත්නි, පූජාවලී කරුවා එදා අටුවාවන් පරීක්ෂා කොට බලා වාර්තා කර තිබෙන තොරතුරු ඇසුරු කරගෙන බොහෝ විට පසුකාලීන ගත්කරුවන් අප්‍රමාණ ධර්ම ග්‍රන්ථ සකස් කෙරුවා. ආනන්ද හාමුදුරුවෝ ගැන යමෙකුට මූලාශ්‍ර තොරතුරු හොයාගන්න උවමනා නම් ඒ සඳහා තිබෙන හොඳම කෘතිය පූජාවලියයි. යශෝදරාව පිළිබඳව, ඇගේ චරිතය පිළිබඳව තොරතුරු සොයාගන්නට තිබෙන හොඳම මූලාශ්‍රය හොයාගෙන ගියොත් අපට ඒ සඳහා හමුවන්නේ පූජාවලියයි. ඒ විදියට තාම වැදගත් චරිත කතා, සිද්ධි, ජාතක සාහිත්‍යයන් මේ සියල්ල ගැන අපූර්ව විවරණ මේ කෘතියෙහි අන්තර්ගතයි. එපමණක් නොව පින්වත්නි, මේ කෘතිය ඔස්සේ විශේෂයෙන් මේ ගත්කරුවා මෙවැනි කෘතියක් ලිවීමෙන් පාඨකයාට අත්වන ප්‍රතිඵල, පාඨකයා නැත්තම් මේ පොත කියවන ශ්‍රාවකයා ලබන ආනිසංස පක්ෂය පිළිබඳව ඉතාම ලස්සන කාරණා අටක් මේ කෘතියෙහි විස්තරකට තිබෙනවා. අපි ඒ කාරණාවන් ඉදිරි දේශනාවලදී ඔබට කියලා දෙන්න කැමති. අදට උනත් ඒ කරුණු කාරණා තාම වැදගත් වෙනවා. ග්‍රන්ථයක් ලියන, පොතක් ලියන්නට යන කෙනෙකුට ඒ සඳහා හොඳ අද්දකීම් සම්භාරයක් ලබා ගැනීමට නම් පූජාවලිය වගේ උතුම් ග්‍රන්ථයක් පරිශීලනය කරන්නම ඕනේ. අද හුඟක් වෙලාවට අපිට පෙනෙන්නේ නූතන ගත්කරුවන්, සාහිත්‍යකරුවන් සම්භාව්‍ය පතපොතින් පෝෂණය නොවීමේ ඛේදවාචකය. ඒ නිසා ඔවුන්ගේ දැනුම තුල ගැඹුරක් නැහැ. ඔවුන් ලියන දේ තුල ගැඹුරක් නැහැ. ඔවුන් කියන දෙයට ගැඹුරක් ඇතිවන්නේද නැහැ. ඒ නිසා මේ ගැඹුරු සාහිත්‍යයන් ටිකක් අධ්‍යයනය කොට පැරණි සාහිත්‍යකරුවන් කළ කීදෑ විමසා බැලුවොත් පුදුම තරම් අත්දැකීම් සම්භාරයක් සලසා ගනිමින් මේ සමාජයට විපුල මෙහෙවරක් කරන්නට නූතන සාහිත්‍යකරුවන්ට පුළුවන්කම ලැබෙනවා. අද විශේෂයෙන් සාහිත්‍යකරුවන්ගේ බස් වහර දෙස බැලීමේදී ඒවා සිංහල බසට මහ විනාශයක් එකතු කරන, බසේ ගැඹුර මරණ, බසේ හරය මරණ විදියට තමයි හුඟක් වෙලාවට සාහිත්‍යකරණයෙහි නියැලෙන ආකාරය අපට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා නිවැරදි භාෂා සම්ප්‍රදායක් ගොඩනගා ගන්නට කැමති ඕනෑම කෙනෙකුට පූජාවලිය වගේ විශිෂ්ට ග්‍රන්ථයක බස් වහර කවරේද යන්න ඉගෙන ගන්නට ඕනේ. ඉතින් ඒ අනුව කල්පනා කළ බැලුවහම පින්වත්, පූජාවලිය මේ ඉතිහාසයේ පුරාම ජනප්‍රියම බුදුගුණ සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙස මහත්සේ විරාජමාන වෙනවා.
මහත්සේ විරාජමාන වුණා. ඒ කෘතිය අපේ ජාතියේ ජනතාවගේ ශ්‍රද්ධා සම්පත්තිය දියුණු පමුණු කරන්නට මහත්සේ හේතුණා. අපේ පොදු ජනතාව තුළ බුදුගුණ පිළිබඳව හැඟීම් ජනිත කරවන්නට, විශේෂයෙන් ඒ පැරණි කාලේ ධර්මශාලාවක බණශාලාවක මෙහි එන තාම සුන්දර කතාපුවත් හඬ නගා ශබ්ද නගා කියවන විට පොදු පාඨකයා සාමාන්‍ය නූගත් පාඨකයා පවා මෙහි එන කතාවන්ට අවතීර්ණ වෙලා ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය සංස්කරණය කරගන්නට භාග්‍ය උදා කරගත්තා. ඒ නිසා පින්වත්නි, ඒ ඔස්සේ ඔවුන්ගේ ශ්‍රද්ධාව දියුණු කරගන්නට හැකියාව වාසනා උදා කරගත්තා. ඒ විතරක් නෙමෙයි, පොදු ජනතාවට විතරක් නෙමෙයි, දැහැමියන්ට ශ්‍රද්ධාවතුන්ට විතරක් නෙමෙයි, සාහිත්‍යකාමීන්ට තමන්ගේ රසඥතාව දියුණු කර ගැනීම උදෙසා පූජාවලියෙහි කතා පුවත් වලින් ඉටු කෙරෙන්නේ තාම අපූරු මෙහෙවරක්. විභාගවලට නියමිතව තියෙන උපක ආචීවකයාගේ කතාව වගේ කතා පුවත රාශියක් මේ ග්‍රන්ථයට ඇතුළත්ව තිබෙනවා. ඒවා අපේ ශිෂ්‍ය ප්‍රජාව තාම රසවත්ව හදාරනවා. ඒ නිසා ඔවුන්ගේ ඒ රසඥතාව වඩ වඩාත් දියුණු පමුණු කරලන්නට පූජාවලියෙන් ලැබෙන්නේ මහා භාග්‍යයක්. ඒ වගේම පින්වත්නි, අපේ ඓතිහාසික තොරතුරු සාසනික ඉතිහාසය ලංකාවේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩිය දවසේ ඉඳන් සාසනික ඉතිහාසය පිළිබඳව බුද්ධ පුත්‍ර හාමුදුරුවන් තුල තිබිච්ච දැනුම මේ කෘතියට වාර්තා කර තබා තිබෙනවා. ඒ නිසා අපේ රටේ හුඟක් විද්වතුන් පූජාවලිය හඳුන්වන්නේ ධර්මග්‍රන්ථයක් විතරක් පමණක් නොව, තත්කාලීන සමකාලීන සමාජ සාහිත්‍ය ඉතිහාසය හදාරන්නට උදව් උපකාර කරන තාම විශිෂ්ට ඉතිහාස මූලාශ්‍රයක් හැටියටත් අපිට මේ කෘතිය හදාරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, අපි ඔබට ආරාධනා කරනවා පූජාවලිය කෘතියක් ඩිංගක් සොයාගන්න. මා ඔබට සාකච්ඡා කරන කරුණුත් ඒ කෘතියේ අන්තර්ගතයනුත් සමග සසඳා බලන්න. වචනයෙන් වචනය කියවන්නට නොහැකි වුණත් පූජාවලියේ පරිච්ඡේදවල අන්තර්ගත වන වටිනා ධර්ම කරුණු ඔබට පෙළගස්වන්නට අප බලාපොරොත්තු වෙනවා. මෑත කාලේ 20 වෙනි සියවසේ වැඩවිසූ කිරියල්ලේ ඥානවිමල කියන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පූජාවලි ග්‍රන්ථය සංස්කරණය කොට ජාතියට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම ජාතික පුස්සකාල සේවා මණ්ඩලය මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ ප්‍රධාන කර්තෘත්වයෙන් පූජාවලි ග්‍රන්ථය සංස්කරණය කොට මෑත කාලේ විද්‍යාර්ථීන්ගේ ලෝකයට දායාද කර තිබෙනවා. එවැනි තවත් බොහෝ සංස්කාරකවරුන් පූජාවලිය අපට කියවන්නට අවකාශ සලසා දී තිබෙනවා. ඒ නිසා මේ කෘතියට ප්‍රවේශ වී හරිම සුන්දර ලස්සන ධර්ම සාහිත්‍ය චාරිකාවකට එක්වන්නයි මා ඔබට අද දවසේ ආරාධනා කරමින් අසන්නට සලසන ගීතය සුනිල් එදිරිසිංහයන් ගයන ජාතියේ අභිමානය අපට සිහිපත් කර දෙන පොළොවෙන් මතුවෙන මිනිකැට, මනරම් දිව ඉන මගේ රට, ගැතියන් නොව පිට රටකට බැතියෙන් සුරකිමු සදහට. මං හිතන්නේ ඒ වචන මාත්‍රය වුණත් ඔබට ප්‍රමාණවත්. රට ගැන බොහෝ දෙනා වේගයෙන් කතා කරන මේ යුගයේ අපි අපේ රට ගැන හිතන්නට මේ ගීතයටත් සවන් දී භාග්‍ය උදා කරගන්නා ලෙස ආරාධනා කරමින් දායක පින්වතුන්ගේ අරමුණු සාක්ෂාත් කරවන්නට උත්සාහ ගන්නවා. බලංගොඩ බෙලිහුල්ලොය ගලගම විකුම්සිරි නිවසේ පදිංචි විශ්‍රාමික විදුහල්පති රත්නා වික්‍රමනායක
ධර්මප්‍රිය වික්‍රමනායක දෙපළ විසින් අද දායකත්වය දරනවා. නොවැම්බර් 8 වන දිනට උපන් දිනයේ යෙදෙන ධර්මප්‍රිය වික්‍රමනායක මහත්මාට නිදුක් නිරෝගී සම්පත්තිය හා දීර්ඝායුෂ සැලසේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. දේශප්‍රිය පුතුගේ සහ රත්නප්‍රිය පුතුගේ පවුල්වල පවුල්වල සියලු දෙනාට චිරජීවනය සහ නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. සුපිපි, හංසි, තිනුලි, මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සඵල සාර්ථක කරගන්නට තෙරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් ශ්‍රවණය කළ සියලු දෙනාටත් නෙත් FM කාර්ය මණ්ඩලයටත් නිරෝගී සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බලංගොඩ බෙලිහුල් ඔය ගලගම විකුම්සිරි නිවසේ රත්නා වික්‍රමනායක ධර්මප්‍රිය වික්‍රමනායක යුවලටත් අපි පතනවා සෙත් වේවා, ආශිර්වාද වේවා, චිරජීවනය සැලසේවා කියලා. දෙවනුව මාතර කැකනදුරේ උළුපට්ටලේ ගෙදර සෝමා අබේසේකර මහත්මියත් අද දවසේ දායකත්වය දරනවා. බලාපොරොත්තු වෙනවා මාතර කැකනදුර උළුපට්ටලේ ගෙදර විසූ විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක කොල්වින් අබේසේකර මහත්මා පරලෝ සැපත් වී 2019/11/8 වන දිනට වසර 6ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට පින් පමුණවන්නටත්, වසර 36කට පෙර මියගිය SP මැණික්හාමි මෑණියන්ට හා K අන්ද්‍රියස් අප්පුහාමි පියාණන්ට හා වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්නට, රණවිරුවන්ට පින් දෙන්නට ඒ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සමුද්ධ වේවා. දේශකයන් වහන්සේටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිරජීවනය වේවා. මාතර කැකනදුරේ උළුපට්ටලේ ගෙදර පදිංචි සෝමා අබේසේකර මැතිනියටත් නිදුක් නිරෝගී චිරජීවනය වේවා. ශ්‍රාවකයන් වූ ඔබටත් නිදුක් නිරෝගී චිරජීවනය වේවා. කෙලවර අමා මහ නිවණින් සැනසේවා. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. මතුවන මිනි කැට මනරම් දිව ඉන මගේ රට, ගැතියන් නොව පිට රටකට ඇතියෙන් සුරකිමු සදහට, ඔලොවෙන් මතුවන මිනි කැට මනරම් දිව ඉන මගේ රට, ගැතියන් නොව පිට රටකට ඇතියෙන් සුරකිමු සදහට. සත ගලා දෙරණ සරා හෙළබිම සරු කරන ලදී, සීගිරියේ විතු සිතුවම් ඉසුරු මුණියේ ගල් කැටයම්, දිරි ඉතිරේ අනුරපුරේ යුගයක හෙළ විරු විකුමන්, වැවෙන් ජලය කෙතට හලා ගලෙන් විකුම් පිළිමනෙලා, ඔලොන් නරුවේ හෙළවිරුවන් රුවන් දෙරණ සසිරි කළා, අසිරිය දැක මගේ රටේ පිටරැතිනගේ අවි ගැටේ, එකමුතු වෙමු නිති සුරකිමු
අපදිනු රටේ පොළොවෙන් මතුවන මිනි කැට මනරම් දිවහින මගේ රට ගැතියන් නොව පිට රටකට බැතියෙන් සුරකිමු සදහට